කියදෙන්න ආසයි ඇත්තටම මීටර් 100ක් තුවන්නේ කොහොමද මීටර් 200ක් කොතනින්ද පටන් ගන්නෙ මීටර් 400ක් කොයි විදියටද පටන් ගන්නෙ සහ මීටර් 800 මීටර් 1500 ඒ වගේ ඒ ඉසව් වලට ඉදිරියපත් වෙන දරුවන්ට කොයි විදියට තරඟ කරන්න තියෙන්නේ කොයි විදියට ධාවනය වෙන්නේ කියන එක මම පැහැදිලිව කියා දෙන්නම්. දැන් අපි ගත්තොත් මීටර් 100 මීටර් 100 පටන් ගන්න මේ මෙතන ඕගොල්ලන්ට පේනවා මේ සුදු පාටින් මෙතන ස්ටාර්ටින් ලයින් එක දාලා මෙතන ඉඳලා මෙන්න මෙතන මෙතන අවසානය දක්වා තමයි මේ ඕගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති මේ මේකේ මෙතන තමයි මේ ආරම්භය සහ අවසානය මෙතන තියෙන්නේ මීටර් 100 පටන් ගන්න මේ කෙලින් අතට මීටර් 200 අපිට මේ රවුමෙන් භාගයක් මෙතන තමයි අවසන් කරන්න තියෙන්නේ මීටර් 400 මෙතනින් මේ අංක 1 කියලා තියෙනවා මෙතනින් පටන් අරගෙන මේම රවුමක්ම මෙතන තමයි ෆිනිෂ් කරන්න තියෙන්නේ ඒ වගේම මීටර් 110 110 මෙතනින් පටන් අරගෙන තව 10ක් පස්සර තියෙනවා තව එකක් තමයි 1500 දැන් 800 නම් මීටර් 800 පටන් ගන්න මෙතනින් 400 පටන් ගන්න තැනින්මයි රවුම් දෙකක් දුවන්න තියෙන්නේ 1500 පටන් ගනිද්දී මේ මීටර් 100ක් ඉස්සරහා ඒ කියන්නේ 400 පටන් ගන්න තැනින් මීටර් 100ක් ඉස්සරහට තමයි මේ හරිය පළවෙනි වංගුවේ ඉවර වෙන තැන තමයි මීටර් 400 දාවන පතේ පළවෙනි වංගුව පළවෙනි මීටර් 100 ඉවර වෙන තැන තමයි මීටර් 1500 පටන් ගන්න එතකොට මීටර් 1500ක් දුවන දරුවෝ බ්ලොක් එකක් පාවිච්චි කරන්නේ නැහැ ස්ටාර්ට් එකක් ගන්නෙ නැහැ ස්ටෑන්ඩින් ස්ටාර්ට් ඒ කියන්නේ හිටගෙන තමයි ඒ ස්ටාර්ට් එක ගන්නෙ. ඔයගලට ඉස්සරහදී මං කියා දෙනවා කොයි විදිහටද ස්ටෑන්ඩින් ස්ටාර්ට් එකක් ගන්නෙ කියලා. ඉතින් මීටර් 200 මීටර් 100 සහ මීටර් 400 ධාවනය කරද්දී අනිවාර්යයෙන්ම අපි බ්ලොක් එකක් නම් ඉතින් තරඟ වලට ගියාම ඒ තරඟ අනුව තමයි ස්ටාර්ටින් බ්ලොක් එකක් පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට හිතන්නේ පළාත් මට්ටමට හෝ ඉන් එහාට සමස්ත ලංකාව ගියාම තමයි මේ ස්ටාර්ටින් බ්ලොක් එකක් ආරම්භක පුවරුවක් ඔබට පාවිච්චි කරන්න වෙන්නේ. එහෙම නැතුව මං හිතන්නේ කොට්ටාස දිස්ත්‍රික් පළාත් ඒ වගේ මට්ටමට එද්දී අපි නිකන් අර මම ඔයගලන්ට කියලා දීලා තියෙනවා කොයි විදිහටද කියලා මේ සාමාන්‍ය ස්ටාර්ට් එකක් ආරම්භයක් ගන්න කොහොමද කියලා ඒ විදිහට තමයි ආරම්භය අරගෙන ධාවනය කරන්න තියෙන්නේ. ඉතින් පැහැදිලිවම එතකොට ඔයගොල්ලෝ දන්නවා මීටර් 100ක් කියන්නේ කෙලින් අතර දුවන්න තියෙන්නේ 110 කියන්නේ කඳුළු මතින් දුවන අයට මෙතන මීටර් 100 ඉඳලා තව 10ක් පස්සට ට්‍රැක් එකේ පැහැදිලිවම තියෙනවා. මීටර් 400 පටන් ගන්න මේ විදිහට. ඒ වගේම මීටර් 200ක් කියන්නේ මෙතනින් මේ රවුමෙන් හරියට ඒ වගේ තමයි ඔයගොල්ලන්ට මේ මීටර් 100 200 400 ධාවනය කරන්න කොයි විදිහටද කියලා දැනගන්න සහ දැකගන්න ඉඩ සැලැස්සුවේ මම කියන්න. සාමාන්‍යයෙන් මීටර් 100ක් ධාවනය කරනකොට මෙතනින් පටන් ගත්තාම ඕගොල්ලෝ මේ ගන්න හුස්ම පළවෙනි මීටර් 10 20 30 ඇතුළත පුදුමාකාර ගැම්මක් ගන්න ඕනේ. ඒ කියන්නේ ගන්න පුළුවන් උපරිම වේගය ඒ ගැම්ම ඒ ඩම් එක ඒ ජවය මෙතන ඉඳලා මෙතන දානවා. ඒ එන ටික ස්පීඩ් එක මැක්සිමම් ස්පීඩ් එකට ඒ කියන්නේ උප්පරිම තමන්ගේ ගන්න පුළුවන් ආයෙගේ චුට්ටක්වත් තියාගන්න නැතුව මීටර් 50ක් වෙනකොට ස්පීඩ් කරලා ඒ ස්පීඩ් එක ඩ්‍රොප් වෙන්න නොදී ඒ කියන්නේ පල්ලෙහාට වැටෙන්න නොදී ස්පීඩ් එක ස්ලෝ වෙන්න නොදී වේගය බාල වෙන්නේ නැතුව මෙතන අවසානිය දක්වා දුවන්න ඕනේ. ඒ වගේම මීටර් 200ක් මීටර් 200ක් දුවනකොට හොඳට මතක තියාගන්න ඒකට ලෝකේ මෙතඩ් එකක් නැහැ. අපිම තමයි අපි ගොඩනගා ගන්න ඕනේ, අපි හදා ගන්න ඕනේ, අපි දැනගන්න ඕනේ කොහොමද ඩ්‍රයිව් කරන්න කියලා. ඒක නිසා හැම වෙලාවෙම මතක තියාගන්න මේ පළවෙනි ධාවන පතේ, මේ දෙවෙනි ධාවන පතේ තරඟ කරන අයට බෙන්ඩ් එක වැඩි. ඒ කියන්නේ ළඟ නමන්න, ඇඟ ළඟ නමන්න තියෙන, ඇඟ බෙන්ඩ් කරන් තියෙන ප්‍රමාණය වැඩි. ඒ වගේම 6වෙනි, 7වෙනි, 8වෙනි ධාවන පතේ එළිය තියෙන ධාවන පත ටික එතකොට එළියේ දුවනකොට එළියට යන්නේ දුවනකොට ඇඟ එළියට යන්නේ එතකොට තමන් ඒකත් හරියට ඩ්‍රයිව් කරන්න දැනගන්න ඕනේ සහ හැම වෙලාවෙම ඉස්සරහා ඉන්න කෙනා අල්ලන්න පළවෙනි අපි මීටර් 50 කිව්වොත් මෙන්න මේ හරිය තමයි 50 ඉන්නේ
එතකොට අපි දැනගන්න ඕනේ මේ මේ ආරම්භ කරාට පස්සේ මීටර් 200ක් මේ 50ට එන්න කලියේ Tamanta ඉස්සරහ ඉන්න ක්‍රීඩිකාව දැන් පළවෙනි දාවනපතේ දෙවෙනි එක 3 4 එවගේ ඇයිට මේ දකුණු එහෙම් බලන්න පුළුවන්. එහෙම ඒ ඉස්සරහ ඉන්න කෙනා අල්ලගන්න තමයි try කරන්න. කරලා ඒව 200 දුවලා මේ හරියට මේ 100 එක ඉවර වෙන්න මෙන්න මේ හරියට වගේ මෙහි ඉස්සරහට එනකොට Taman race එකේ මේ වගේ ඉස්සරහ ඉන්න ඕනේ. ඊමේ හිටියොත් තමයි තමන්ට ජයග්‍රහණය කරන්න පහසු වෙන්නේ. මේක හරියට drive කරන්න තමන්ට තියෙනවා. ඒ වගේ තමයි මීටර් 400. මීටර් 400 තරඟ කරද්දී ඇත්තටම ලෝකේ අමාරුම ඉවෙන්ට් එක දුවන ඒවෑම් මීටර් 400. ඒක වේගය දරා ගැනීම එතකොට දරා ගැනීමේ වේගය මේ සියල්ලක් මේ මේ 400 තුල තියෙන්න ඕනේ. එතකොට හරියට තමන් ස්මාර්ට් වෙන්න ඕනේ. හොඳ ඔළුවක් තියෙන්න ඕනේ. මෝඩ වෙලා පිස්සු ඇදිලා වගේ විකාර කරලා එහෙම ගියොත් 400ක් දුවා ගන්න වෙන්නේ නැහැ. හරියට කල්පනා කරන හොඳ ඔළුවක් තියෙන කල්පනා ශක්තිය. ඒ හින්දා තමන් හොඳට ස්මාර්ට් වෙලා රේස් එක පටන් ගන්නවා පළවෙනි මීටර 100 එනවා දෙවෙනි මීටර 100 එනකොට 200ක් එනකොට කොයි විදිහට රේස් එක drive වෙන්නේ. ඒ වගේම තමන් මීටර 300ක් කොයි වගේ ස්පීඩ් එකක්ද ධාවනය කළ යුත්තේ මේ 300න් පස්සේ මේ මේ හරියට එනකොට මෙතනින් පටන් ගත්ත මීටර 400 100ක් ආවා මෙතන එනකොට 200ක් ආවා ඊට පස්සේ තව 100ක් ආවා 300යි මෙන්න මේ 300 පැනලා තමයි ඉස්සරහට එනකොට තමන් වග බලා ගන්න ඕනේ තමන්ගේ ඇඟේ ජීවුන්තු නෑ එනර්ජි නෑ ශක්තිය නෑ හරි අමාරු මේ තට්ටන් ඔක්කොම හිර වෙලා ලොක් වෙලා ඒවා රිදෙනවා මේ තයිස් ඔක්කොම නිකන් අර කර කියා ගන්න දෙයක් නෑ ගින්දර යනවා හරිම වේදනාව සහගතයි මෙන්න මේ හරියට තමයි 350කින් පස්සේ වග බලා ගන්න ඕනේ මීටර 400 ඉතුරු ටික මෙතනින් රේස් එක මේ අතරින් ඉවර කරන්න අපි වග බලා ගන්න ඕනේ කොයි විදිහෙන්ද කටයුතු කරන්නේ ඒ නිසා හැම වෙලාවෙම එකයි මම කියන්නේ දුවනකොට දුවන විතරක්මදී අපි මේක අධ්‍යයනය කරන්නත් ඕනේ ඒ වගේම අපි ඒ අපි ක්‍රීඩා කරන විදිය දවසින් දවස ඒ කරන පුහුණුවත් එක්ක ඔබ මතක තියාගන්න ඕනේ තව චුට්ටක් වේගය වැඩි කරන්න ඕනේ තව චුට්ටක් මේ විදිහට කරන්න ඕනේ ඒ වගේ හැම එකක්ම ඔබ අධ්‍යයනය කරලා කල්පනා කරලා ඔබේ හිතේ තියාගෙන ඔබ ඒක වගකීම කියලා ඉස්සරහට